හැමෝටම ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා පුතේ සියලු දෙනාටම අපි ක්ලාස් එක ආරම්භ කරන්නයි සූදානම පුතේ මේ දවස්වල ලංකා පුරාවටම පවතින වර්ෂාව අයහපත් කාලවල තත්ත්වය මම හිතනවා ගොඩක් දෙනා එකකින් පීඩාවට පත්ලා තියෙනවා මොකද අපිට ඔන්ලයින් ක්ලාස් එක කර ගැනීමට යද්දී නෙට්වර්ක් ගැටලු ඇති වෙනවා ඉතින් ඒ නිසා තමයි අපිට ගිය සතියෙත් අපි ක්ලාස් එකේ මම ෆෝම් වර්ක් එකක් තමයි ඔයාලට දුන්නේ ලබා දීමක් කළා මම හිතනවා ෆෝම් වර්ක් එක වැලිඩ් කරන්න ඇති කියලා ඔයාලට පුළුවන් වීඩියෝ එක ඔන් කරගන්න පුළුවන් අය කොබයින් අදාල මම දාපු ප්‍රශ්න ටික ආන්සර් ලියපු කට්ටියට කත් උත්සන්න මම විතරද අත උස්සගෙන ඉන්නේ ගණත්වයේ සම්බන්ධයෙන් සම්පූර්ණ පාඩමම අපි ඉවර කළා ගණත්වයේ සම්බන්ධයෙන් පුතේ මම ඔයාලට අද දවසේ තුන්වෙනි වාරයේ පාඩමක් කරන්න බලාපොරොත්තු වෙනවා ඒට කලින් අපි කාගෙන් හරි අහලා බලමු අපි අවසාන කතා කරපු පාඩමක මොන හරි ආරම්භයක් කරපු ඉතුරු ටික තියෙනවද කියලා කරන්න පුතා කවුද දෙව්මිනි පොඩ්ඩක් මයික් ඔන් කරන්න පුතේ මේ අන්තිමට කතා කරපු දේවල් පොඩ්ඩක් මතක් කරන්න. අකුණු අනතුරු ගැන කිව්වේ. ආ එතන ඉවර කළේ කොතනද? වැදගත් කියලා කොටස දුන්නා සර්. අන්තිමට ලියපු මාතෘකාව? අකුණු අනතුරු වලින් සිදුවන අනතුරු ආක්වා ගැනීමට ගවුන් ලැබෙන ක්‍රියාමාර්ග අංගවණය නොකිරීම මගින් සිදුවන හානි. ආ සිදුවන හානි. පුතේ එතකොට අපි ඍජු අකුණු අකුණු වර්ග ටිකේම ඉලියලා ඉවර කළාද? ඔව් නෑ සර්. පුතේ පාඩම ආරම්භ කළා විතරද එතකොට අපි? ඔව් සර්. හරි. එහෙමනම් අපි අද එතන ඉඳන් කතා කරමු මොකද අකුරු අනතුරු කියන පාඩම පුතේ අපි ආරම්භ කිරීම පමණයි කරලා තියෙන්නේ. අපි තුන්වෙනි වාරයේ පාඩමක් විදිහට තමයි පටන් ගත්තෝ. පුතේ 17 වෙනි පාඩම තමයි අකුරු අනතුරු සම්බන්ධයෙන් තියෙන්නේ. 17 වෙනි පාඩම එතකොට පාඩම ආරම්භ කිරීම පමණයි කරලා තියෙන්නේ අපි තව එක්කෙනෙක්ගෙන් කොයිකටත් අහලා බලමු හේෂානි පොඩ්ඩක් පුතා ඔන් කරන්න ඔය අපිට අන්තිම පන්ති කරපු දවස් සම්බන්ධ වුණාද ඔව් සර් මොනවද ලියලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ අකුණු අනතුරු සිදුවන කාල දීලා ඊට පස්සේ අන්තර් මෝසම් කාලවලදී පොළවට ආසන්න වායු ගෝලය ඒ අර කණු හතරක් තුන සැර ඉතරයි. ආයිත් හරි. එහෙනම් අහගන්න මම ඔය අපි අවසාන විදියට කතා කරලා තියෙන්නේ පුතේ පාඩමක් ආරම්භ කළා විතරයි අපිට සම්බන්ධ වුණේ නැති දරුවෝ කියනනම් ඒගොල්ලන්ට ගැටලුවක් නෑ අද අලුත් පාඩමක් විදියට තමයි අකුණු අනතුරු කතා කරන්නේ. මොකද ලංකාවේ අකුණු අනතුරු ගැන කතා කරනකොට බහුල වශයෙන් අනතුරු සිදු වෙන්නේ පුතේ මෙන්න මේ කාලේ මොන කාලේද අන්තර් මෝසම් කාලවල තමයි අකුණු අනතුරු බහුල වෙන්නේ ශ්‍රී ලංකාවට අකුණු අනතුරු බහුල වෙන්නේ අන්තර් මෝසම් කාලවල අපි ඔය අන්තර් මෝසම් කාල කියලා කියන්නේ පුතේ මාර්තු මාසෙ අප්‍රේල් මාසෙ මාර්තු සහ අප්‍රේල් කියන්නේ අන්තර් මෝසම් කාලේ ඊළඟ පුතේ තියෙනවා ඔක්තෝබර් මාසයේ ඔක්තෝබර් සහ නොවැම්බර් කල්පනා කළා බැලුවොත් මේකෙ වෙන්නේ මොන මාසෙද කියලා
මේකෙ වෙන්නේ මොන මාසෙද කියලා කල්පනා කරලා බලුවොත් නොවැම්බර්. ඒ කියන්නේ අන්තර් මෝසම්. ඒ කියන්නේ බැස්ස අපට නොඅඩුව ලැබෙනවා නේද? අකුණු අනතුරු සිදු වෙන්න පුළුවන්. ගෙරවීම් විදුලි කැටීම් මේවා කුතේ නිරන්තරයෙන් ලංකා පුරාවට මේ තත්ත්වේ බලපාන්න පුළුවන්. අපි ලංකා සිටියම ගත්තාම උදේ ලංකා සිටියම ගත්තාම මේ සිටියම කුල තුල අපට මේ පැත්තෙන් අපි කියනවා ඊසාන දිග මොසමත් මේ පැත්තෙන් උදේ නිරිත දිග මොසමත් සක්‍රිය වෙන කාල සීමා තියෙනවා. එතකොට මේ ආශ්‍රිතව ලංකාව පුරාවටම නිසි පරිදි ජල චක්‍රයේ ක්‍රියාත්මක වෙන කාල වකවානු තියෙනවා. නමුත් කාල වකවානු තිබුණද මේ අන්තර් මෝසම් කාල සීමා ගත්තාම මාර්තු අප්‍රේල් ඔක්තෝබර් නොවැම්බර් ලංකාව පුරාවටම තනින් තනට දවසින් දවස වෙනස් විදිහේ විපර්යාසයන් ඇති වෙමින් ඔය මෝසම් කාලයේ බලපවැත්වෙන්න පුළුවන්. ඒ නිසා තමයි දැන් මේ වෙලාවේ බැලුවත් අපි අහලා බලමු වහින්නේ කොහෙට කොහෙටද කියලා කීප දෙනෙක්ගෙන් පස් දෙනෙක්ගෙන් විතර අහලා බලමු. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් මොකද අපේ මේ පන්ති ඉන්නවා ලංකා පුරාම ව්‍යාප්තලා ඉන්න ළමයි කියලා. ඉතින් ඔයාලගේ යාළුවෝ දැන් මොකද මූණු ටික දැකලා අඳුරනවා. මට නම් ඉතින් කීප දෙනෙක් නිතර දෙවිලේ වීඩියෝ කෝල් කරලා ඉන්න අය කීප දෙනෙක් මතකයි කොහෙද කියලා. දැන් මැසේජ් දානවා මෙහෙට වහිනවා කියලා. මෙහෙට දැන් මම ඉන්නේ පුතේ රත්නපුර ප්‍රදේශයේ. එතකොට රත්නපුරට කියන්නේ ඉතින් මේ කාලේ උදේ ඉඳන් මම හිතන්නේ මේ පැය 24ම වහිනවා. දැන් මේ වෙලාවෙත් දැස්ස. පහු ගෙවුණු පැය 24ම අඛණ්ඩව එක දිගට වහිනවා. මම හිතන්නේ නිවුස් වල එහෙමත් අද කිව්වා මේ රත්නපුර කළුගඟ පිටාර ගලන මට්ටමේ තියෙනවා. ඒ වගේම තමයි ගම් වතුරේ යට උරුතෙන් කිහිපයක් ගැන කිව්වා. නායම් අධි අවදානම් කලාප නම් කළා. අපි කීප දිනකින් හාල බලමු සිඩ්නි පොඩ්ඩක් ඔන් කරන්නකෝ. සර්? ආ පුතා කියන්න මේ ඔයා ගම කොහෙද? ගලිගමේ. අ ගලිගම වල වහිනවද? ඔව් සර්. ගලිගමේ කොයි හරියද? බල්ලපානේ. ගලිගමුවට වැස්ස ගලිගමුව පිටේ කුරුණෑගල පැත්තේ නේද තියෙන්නේ? නෑ සර්. එහෙනම් කෑගල්ල. ගලිගමු ගල්ගමුව නෙවෙයි නේ? නෑ සර්. හරි. කෑගල්. ඔන්න ඒ පැත්තට හොඳට වහිනම්. අපි ඊළඟට තව කෙනෙක්ගෙන් අහලා බලමු. නෙත්මිනි. නෙත්මිනි කෞශල පුතා ගම කොහෙද පුතේ? මයියංගනේ. මයියංගනේ කොහමද වර්ෂාවේ තත්ත්වය? දැන් නම් වහින්නේ නෑ සර්. උදේ වැස්සද? නෑ සර්. මේ දවස් ටිකේම වැස්ස පායලාද? ඊයේ වැස්සා සර්. අද නම් වැස්සේ නෑ තව. අද වැස්සේ නෑ. උනේ ඊයේ ටිකක් වැස්ස තිබිලා තියෙනවා. හොඳයි. ඊළඟට අපි බලමු පසිඳු. පුතා ගම කොහෙද? බිබිල සර්. කොහමද වර්ෂාව? අද නම් වැස්සේ නෑ සර්. අද වැස්සේ නෑ. ඊයේ? ඊයේ ටිකක් වැස්ස සර්. ඊයේ ටිකක් වැස්ස. ඒ කියන්නේ මේ අන්තර් මෝසම් කියලා වහින්නේ නෑනේ ළමයි. මාර කේස් එක නේද? මං කිව්වා දැන් ලංකාව පුරාවටම වහිනවා කියලා. තව දෙන්නෙක් තුන්දෙන් අහලා බලමු. සයුරි. ඔව් සර්. පුතා කොහෙද ගම? බෙලියත්තේ. බෙලියත්. මාතර පැත්තේ නේද? ඔව් සර්. කොහොමද වැස්ස තත්ති? දැන් නම් වහින්නේ නැහැ උදේ වැස්ස සර්. උදේ වැස්ස. මෙහෙමයි ඔය වැහැලා හුඟන් ගන්න වෙලාවට ඔය බෙලියත්ත කඩාගෙන වැටෙන්න පුළුවන්. පරිස්සමින් ඉන්නේ අත උඩ. ඊළඟට ලක්ෂ්‍ය වසති.
පුතා කොහෙද ගම? පානම සර්. පානම. පානම මේ ඔය මොනරාගල පැත්තේද? ආයි මයික් එක ඔෆ් කරගෙන. ලක්ෂ. පොඩ්ඩක් ඔන් කරගන්න ආයි. අම්පාර සර්. ආ අම්පාරේ පාන. කොහමද වහිනවද? ඔව් සර්. අකුණු ඇති වෙනවද? විදුලි කොටනවද? නෑ සර්. විදුලි කොටන්නේ නෑ. ඔයාලට වහිනව නේද? ඔව් සර්. හොඳයි. තව දෙන්නෙක්ගෙන් අහලා බලමු. චමත්තා. චමත්කා ඔන්නේ නැද්ද මක්කරි ගැටලුවක් තියෙනවා මයික් එක ඔන්නේ නැති කේස් එක අපි බලමු වෙන කෙනෙක් ගාවට යන් හසිඳු පුතාල බය වෙන්නේ පා චමොත් 955 චමොත් සමහර අය මයික් එක ඔන් කරන්නේ නැහැ අපි බලමු කවිෂන්ෙත් නේ ඔයා රත්න කුඩපත්ති නේද? ඔව් සර්. දැන් මේ මොකද වහිනවද ගම් වතුරද? වහිනවා සර්. ගෙට ගම් වතුර දාලා නේද මේ වෙලාවේ? නෑ. නෑ. පැය කීයක් තිස්සේ නම් වහිනවද? අද දවසම වහිනවා සර්. අද දවසම වහින. දැස්ස කියන්නේ සුබ ලකුණක්. හරි. ඊළඟට අනිත් කවිෂා ඔයාට වැස්සද? ඔයාට වහිනවද? ගම කොහෙද? ඇත්තේකම ඇහුන්නේ සර්. වත්තේකම සර්. වත්තේගම එක් කොහෙද තියෙන්නේ අපොච්චි? නුවර නුවර සර් ආ නුවර ආ කියන නුවරට වහිනවා හරි කවුරු හරි අපිට කියන්න මේ යාපනයේ පැත්තේ දල්වෙක් ඉන්නවනම් අතුස්සන් ආසන්නි මොලතිව් හරි කම කවුරු හරි වීඩියෝ කෝන් කරලා අතුස්සන් ආ යසස්සි අතුස්සන් ඉන්නවා බලමු මොලතිව්ද යාපනයේ දන්නේ යසස් පොඩක් ඔන් කරන්න යසස්සි හරි දැන් පුතේ මේ අපි වත්තහම ඇත්තටම ලංකාවේ බොහොමයක් ප්‍රදේශ දැන් ඔයාලා අද නිවුස් බැලුවොත් ඔයාලට මේ දැන් හවස තියෙන නිවුස් බැලුවොත් ඔයාලට පුළුවන් දැන් ලංකාවේ බොහොමයක් ප්‍රදේශ වලට සාමාන්‍ය මට්ටමට වඩා වැඩි මිලිමීටර් ප්‍රමාණයක් ඉක්මවන අධික වර්ෂාවක් නායම් ඊළඟට අකුණු අනතුරු දැන් ඇත්තටම මිනිස්සු මේ සම්බන්ධයෙන් ගොඩක් දැනුවත් නිසා ලංකාවේ අතීතයට සාපේක්ෂව අකුණු වලින් වන අනතුරු අඩු වෙලා තියෙනවා. නමුත් අපි ගත්තහම අකුණු අනතුරු ගත්තහම පුතේ මේක කියලා වෙන්නේ නැති නිසා අනතුරක් ඇති වෙන්න පුළුවන්. අපි බලමු පුතේ මේ අන්තර මෞසම් කාලයේ හොඳට අහගන්න මේ පාඩමේ බොහොම පොඩි දෙයක් තමයි මේ අපිට සංකල්ප ටික වශයෙන් ඉගෙන ගන්න තියෙන. ඒ කියන්නේ පාඩමේ අපි පදනම වශයෙන් ඉගෙන ගන්න මේ ටික අපි හරියට ඉගෙන ගත්තොත් අපිට මේ පාඩමේ ඇති දෙයක් මේ මේක අපි අන්තර් මෝසම් කාල දැන් ගන්නවා මාර්තු අප්‍රේල් සහ ඔක්තෝබර් නොවැම්බර් කියන. එතකොට මේ අන්තර් මෝසම් කාලවලදී පුතේ සිදුවන අපි අන්තර් මෝසම් කියලා කියන්න හේතුව තමයි ප්‍රධාන විදියට මම එක ගිය සතියේ ඔයාලට කාරණා ටික දුන්නා
මේ පොළවට ආසන්න වායු ගෝලයේ උෂ්ණත්වය වැඩි පොළවට ආසන්න වායු ගෝලයේ උෂ්ණත්වය වැඩි උෂ්ණත්වය වැඩි ඔන්න හොතට මතක තියාගන්න ඕනේ අන්තර් මෝසම් කාලවල තියෙන ප්‍රධාන වැදගත් සාධකයක් විදිහට අපි ගත්තොත් අන්තර් මෝසම් කාලයේදී මේ පොළවට ආසන්නේ අපි මේ කින මතු පිට පොළව තියෙනවනේ පුතේ පොළවට ආසන්නේ තියෙන වායු ගෝලයේ උෂ්ණත්වය වැඩි හැබැයි අපිට දෙනවා වහිනකොට කොහොමද උෂ්ණත්වය වැඩි වෙන්නේ කියලා නමුත් වැස්සට පෙර උෂ්ණත්වය ඉහළම මට්ටමක තියෙනවා ඊළඟට දෙවනි කාරණේ පුතේ සුළං හැමීම අඩුයි සුළං හැමීම අඩුයි සුළං හැමීම අඩුයි ඒ වගේම තමයි වායු ගෝලයේ පවතින පුතේ තුන්වෙනි කාරණිය වායු ගෝලයේ පවතින जल वाष्प प्रमाण वेड़ी वायु पवती जल वाष्प प्रमाण वेड़ी पेन उष्णीला गुलाहमा अड़े गुणाम जल वाष्प वैडियंती गुणाम जल वाष्प बहु विलावट शिशिल हदन मतक दियागंड वलाकुल वर्ग अभी वलाकुल කැටි වැහි වලාකුළු කියලා කියනවා. අපි හදනවා කැටි වැහි වලාකුළු කියලා වර්ගයක්. මේකෙදි පුතේ මේ කැටි වැහි වලාකුළු පොළවට ආසන්න ඉඳන් ගත්තොත් මීටර් 15000ක් පමණ උඩින් තමයි කැටි වැහි වලාකුළු පිහිටන්නේ. එහෙනම් අන්තර් මෝසම් කාලයේදී සිදුවෙන මෙන්න මේ වෙනස්කම් මේ ප්‍රධාන කාරණා තුන දැම්ම මතක තියාගන්න. පොළවට ආසන්නේ වායු ගෝලයේ උෂ්ණත්වය වැඩි උලංගනීම අඩුයි වායු ගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි. උන්නෝය කාරණා නිසා වලාකුළු හැදෙනවා ඒ කියන්නේ ජලයේ වාෂ්ප වෙලා ගිහිල්ලා ඒවා ගණී භවණ වෙලා කැටි වැහි වලාකුළු හැදෙනවා. මේව පොළොව මට්ටමේ ඉඳන් සාමාන්‍ය මීටර් 15000ක් වගේ උඩින් තමයි තියෙන්නේ. එහෙනම් මේ හේතුව නිසා තමයි පුතේ ඔන්න අකුණු අනතුරු සහ වර්ෂාව වැඩි වෙන්න බලපාන හේතු. දැන් අපි ඊළඟට බලමු දැන් මේ කාරණා ටික තමයි මම ගිය සතියේ පැහැදිලි කිරීමක් කළේ මෙතෙන් දෙනකල් අද දවසේ මම ඔයාලට කියා දෙනවා කොහොමද මේ අකුණක් හටගන්නේ කියලා අකුණක් හටගන්නේ කියලා එතකොට ගිය සතිය අපේ සම්බන්ධ වුණේ නැති දරුවෝ කවුරු හරි හිටියානම් එයාට රෙකෝඩින් එක බලලා නෝට් එක පොඩ්ඩක් ලියා ගන්න පුළුවන් ගිය සතියේ මොකද ගිය සතිය අපි අර ඝනත්වයේ පාඩම ඉවර කළා අන්තිම මොහොතේ තමයි ඔය අකුණු අනතුරු කියන පාඩම ආරම්භ කළේ එතකොට මම හිතන්නේ නෝට් එකක් විදියට වල ඉඩ තියෙනවා නම් ඔයාලට යන්නේ නැත්තේ පිටුවකට අඩු CR පොතක නම් අපි අහලා බලමු විඳි පොඩ්ඩක් ඔන් කරන්න පුතේ මේ ඔයා එදා හිටියද පාඩම කරද්දි ඔව් සර් ඔය අපි අකුණු අනතුරු කොටස ලියන්න කොච්චර ඉඩ ප්‍රමාණයක් ගිහිලා තියෙනවද? මොකද පුතේ ඇහෙන්නේ නැහැ. පොඩි නෙට්වර්ක් කවුලක් වගේ තියෙනවා. CR පොතක එක පිටක හතරෙන් තුනක් වගේ දීන් තියෙනවා. ආ හරි. හරි බොහොම ස්තුතියි. එක පිටුවකට අපි කියන්නේ එක පිටුවක් හතරෙන් තුනක් වගේ. ඒ කියන්නේ පිටුවක් ඉඳ තියාගන්නකො කොයිකටත් අපි ගෙස්ටි හිටපො නැති අය. හරි. මං ඊළඟට පුතේ ඔයාලට කියා දෙනවා අකුණක් ඇති වෙන ආකාරය හරියට මේක මතක තියාගන්න ඕන. දැන් කැටි වැහි වලාකුලක් ඇති නැහැ කියලා කොහොමද දන්නව? මෙන්න කැටි වැහි වලාකුලක් හැදුනට පස්සේ අකුණක් ඇති වෙන්න බලපාන ප්‍රධාන සාධක දෙකක් මේක තුල අන්තර්ගත වෙනවා. එකක් තමයි පුතේ අපි කියනවා හිම ස්පටික හිම ස්පටික තියෙනවා දෙවනි එක තමයි වලා
දියර් ඔන් තියෙනවා වලා දියර් ඔන් කියලා කියන්නේ හිම ස්පඩික කියන්නේ චුටිලිය අයිස් ගණී භවනයේ අයිස් කොටස් තියෙනවා ඒ වගේම වලා දියර් ඔන් කියන්නේ වාෂ්පාකාරයෙන් තියෙන ජල වාෂ්ප තියෙනවා එහෙමනම් මේ සුලං තත්ත්වයක් එක්ක මේ කියන පුතේ සංගතක දෙක එකිනෙක ඇතිල්වීමක් නැත්නම් එකිනෙක පිරිමැදීමක් සිද්ධ වෙනවා අපි දන්නවා ද්‍රව්‍ය පිරිමැදෙනකොට ආරෝපණයක් වෙනවා ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ කියලා පොඩි පන්තිවල ඉගෙනගෙන තියෙනවා 7 8 දී ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ හට ගන්නවා ද්‍රව්‍ය දෙකක් පිරිමැදෙනකොට ඕක ඕනම් කරලා බලන්න පුළුවන් පෑනක් අරගෙන ඔයාගේ හිස කෙස්වල පෑන පිරිමැදලා පිරිමැදලා පෑන අල්ලන්න කොහෙදද ගෙදර ළඟ ඉන්න නංගි හරි මල්ලි හරි නේද මල්ලි හරි නංගි හරි පෑනට ආකර්ෂණය වෙලා එනවා නේද එහෙම වෙනවද प्रबल පරීක්ෂා කරලා බලලා තිනවා පොඩි කාලේ. එහෙමනම් පුතේ මේ ද්‍රව්‍ය දෙක තමයි හිම ස්පටික වලාදියරුන්. මේවා පිරිමැදෙන කොට පුතේ ඇතිවන ස්ථිති විද්‍යුත් ආරෝපණ දෙකයි තියෙන්නේ. මතර මතක තියාගන්න ස්ථිති විද්‍යුත් ආරෝපණ වර්ග දෙකයි. එකක් තමයි පුතේ තියෙනවා ධන ආරෝපණ අනිත් එක ඍණ ආරෝපණ තියෙනවා. ඕවා එකින් එක පිරිමැදෙන කොට වලාකුළු ඒකෙදිත් වෙන්නේ වලාකුළු දෙකක් එකිනෙක පිරිමැදීමේදී උනත් හිම ස්පටික හා වලාදියරුන් තමයි එකිනෙක ස්පර්ශ වීම වෙන්නේ. එහෙනම් ඔයාලා කවුරු කොහොම කිව්වත් මතක තියාගන්න අකුණක් ඇති වෙන විදිය ඇහුවොත් වලාකුළු ඇතුලේ තියෙන හිම ස්පටික වලාදියරුන් එකිනෙකට පිරිමැදීම නිසා වලාකුළුේ ඉහළ කොටසට ධන ආරෝපණයකුත් පහළ කොටසට ඍණ ආරෝපණයකුත් ඇති වෙනවා. ඔයාලා බලලා ඇති සමහර වෙලාවට දැකලා ඇති ඔය මෝටර රථයක දාන බැටරිය කාර් එකකට වෑන් එකකට බස් එකකට ත්‍රිවිල් එකකට දාන ලොකු බැටරියක් ගන්නවනේ අපි ඔකට කියන්නේ ඊයම් අම්ල ඇකියුමුලේටර් එක කියලා. ඔය බැටරියේ ධනාග්‍රයයි ප්‍රතිභහ මැසේජ් එකක් දාන රෙකෝඩින් එක දාන්නේ කෙලිකෑම් එකට කියලා නෑ පුතේ මේ රෙකෝඩින් එක ගන්න පුළුවන් වෙන්නේ අයිලර්නින් කොලේජ් .lk කියලා තියෙන වෙබ්සයිට් එකේ ඔයාලා රෙජිස්ටර් වෙලා තියෙන වෙබ්සයිට් එකේ වෙනම page එකක් තියෙනවා recording. හරි. එතෙන්ද සම්බන්ධ වෙන්න ඔයාලා ඉදින්ද දන්නේ නැත්තම් මම number එක දාන්නම්. එතකොට විමසීමක් කරලා ඔයාලේ සම්බන්ධයෙන් තොරතුරු අහගන්න පුළුවන්. හැකියාව තියෙනවා. හරි. ඊළඟට message නම් ගොඩක් දානවා. ඔයාලා message දානකොට post එකට පමණක් දාන්න. පාඩමට අදාළ message එකක් පමණක් දානවා නම් දාන්න. ඒ විදිහයි මොකද අපිට වෙලාව විලාබ ගොඩක් වටිනවා පුතේ මොකද පැයකමාර කාලයක් තියෙන්නේ ඒ නිසා ඔයාලා තමම අදාළ තොරතුරු ගන්න නම්බර් එක දෙන්නම් පුතේ ඒකෙන් ඔයාලා තොරතුරු ගන්න ඊළඟට ඉස්කෝලේ දැන් පටන් ගන්න තියෙනකෝ කීප දිනෙකට අපේ මොකද මේ පාඨමාලාව දිගටම යනවා දහනවා පුතේ ඇත්තටම ස්ථිර වශයෙන්ම දැන් අපිට අහන්න දකින්න අපිට ඉස්කෝලේ පටන් ගත්තත් සමහර ඉස්කෝලවල නැවත කොරෝනා තත්ත්වෙම ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඇත්තටම ප්‍රාර්ථනා කරන්නේ මේක ලංකාවෙන්න මේ පුරන් වෙලා යන්න කියලා. ඉතින් කොහම වුණත් අපි ආයතනයක් විදිහට නැත්නම් පාසලක් විදිහට තමයි මේ වැඩසටහන පටන් ගත්තේ. ගුරුවරු ඔක්කොම ටික එකතු වෙලා ඉතින් ඔයාලට ලොකු සහනයක් මොකද ලංකාවේ දැන් ගත්තාම බඩු මිල ආර්ථික ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒවත් එක්ක රුපියල් 1000ක් වගේ මුදලකට සියලු විෂයන් ඔයාලට අපේ පාසල හරහා ඉගෙන ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඒකට දැන් 9 පන්තියෙන් 10ට ඔයාලට දෙසැම්බර් මාසයේ වෙනකොට ක්ලාසස් ආරම්භ කිරීම කරනවා. ඉතින් ස්ථිර වශයෙන්ම
දිගටම පුතේ මේ වැඩසටහන අපි පවත්වාගෙන යන්න. ඉතින් මොකද හොඳම කුරුළු ටිකක් තමයි ඔයාලට සම්බන්ධ වෙලා ඉන්නේ. මම විශ්වාස කරනවා අපිට පටන් ගත්තේ අපි අගෝස්තු මාසෙ. එතකොට මම ඔයාලට උගන්වන්න පටන් ගත්තේ අගෝස්තු මාසේ අන්තිම වෙනකොට. සැප්තැම්බර් ඔක්තෝබර් මාස දෙකයි කියන්නේ. සැලකීතු පාඩම් ප්‍රමාණයක් ඉගැන්නුවා. මම හිතන්නේ අත්‍යවශ්‍ය පාඩම් තව ඉස්සරහට කීපයක් වම කරනවා. 10 පන්තියේ ටික උගන්වන්න පටන් ගත්තාට පස්සේ දෙසැම්බර් මාසේ 9 පන්තියේ තියෙන අත්‍යවශ්‍ය පාඩම් 10 ටික කෙරෙන්න ඕනේ. ඒවා 10 පාඩමත් එක්ක කරන්න බලාපොරොත්තු වෙන්නේ. 10 කියලා කියන්නේ 9න් 10ට 9 පන්තිය හොඳ වැදගත් පන්තියක්. 9 ටික නැතුව 10ට යන්න අමාරුයි. 10 පාඩම් 20ක් තියෙනවා. සාමාන්‍ය පෙළ විභාග ඉඩක් ගන්න අපිට ලොකු කාල සීමාවක් තියෙනවා. ඒ ටික පුතේ වැඩ ටික කරගන්න. ඉතින් අපි 10 පන්තියෙන් නම් කාල සීමාවක් පැය දෙකක් වගේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට පේපර් ක්ලාස් එකක් තියෙනවා. දැන් මගේ සබ්ජෙක්ට් එක ගත්තාම වෙනම තියරි පන්තිය යනවා, ප්‍රශ්න පත්‍ර පන්තියකුත් යනවා. ඒකට ඔයාලා තියරි ටිකේ උගන්වන ටික ඔයාලා ඉගෙන ගන්න ටික පේපර් ක්ලාස් එකේදී මම සතිය ගානේ පේපර් එකක් දානවා. මේ පේපර් එක සතිය ගානේ තියෙන. ඒක පුතේ ස්ථිර වශයෙන්ම පේපර් ක්ලාස් එක ඉස්සරහට යනවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න දැනට මම ඕන 10 පන්ති කරන පේපර් පෙන්නන්නම්. ඉතින් ඒ වගේ ලොකු මෙතෙන්දි විද්‍යා විශ්වයේ ඒ සාමාර්ථයක් ගන්න අවශ්‍ය වෙන වැඩ ටික අපි අනිවාර්යයෙන්ම කතා කරමු. ඒ නිසා විශ්වාසයක් ඔයාලා ගාව වැඳිලා තියෙනවා. මම ඒක දන්නවා. මොකද ඔයාලගේ යාළුවා අපිට සම්බන්ධ කරා. අපි පටන් ගන්නකොට දරුවෝ 10 දිනක් 15ක් හිටියින්. ඉතින් දැන් ආයතනයේ පුරා විශාල ළමයි ප්‍රමාණයක් සම්බන්ධලා ඉන්නවා. ඒකත් එක්ක ගැටලුවක් ඇති කරගන්න එපා. 10 දී මේ 9 ටික විතරක් නෙවෙයි 10 ටිකත් මේ ආකාරයෙන්ම පුතේ ඉස්සරහට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. හරි. මොනහරි පාඩම සම්බන්ධයෙන් ගැටලුවක් කියලා නම් පෝස්ට් එකට මැසේජ් එකක් දාන්න. මම අදාළ වේලාව අනුව අන්සර් එකක් දෙන්නම්. හරි. පුතේ ඔය රෙකෝඩින් ටික පරණියමක් තියෙනවා. රෙකෝඩින් ටික ඔයාලගේ වෙබ්සයිට් එකෙන් ලබා ගැනීමට හැකියාව තියෙනවා පුතේ. එතකොට ඒක ලොකු වැදගත්කමක් වෙනවා. හැබැයි කවුරුත් රෙකෝඩින් එක බලාපොරොත්තු වෙන පන්ති කට් කරගන්න එපා. ඔයාලගේ සතියේ එක දවසයි මම එන්නේ. මගේ පන්තිය දවසක් කට් වුණොත් රෙකෝඩින් එක සමහර අය බලනවා, නැති අය බලන්නේ නැහැ සමහර අය. ඒ නිසා ස්ථිර වශයෙන්ම පන්තියට එන්න උත්සාහ කරන්න හැමදාම. නැත්නම් පාඩමක මැදක් ඔයාලට ගිහිල්ලා මැදක ඉඳන් පටන් ගන්න වුණොත් මේ විද්‍යාව හරි අමාරුයි. මේක පිළිවෙලක් ඇතුව ඉගෙන ගන්න ඕනේ විෂයක් පොතේ. හරි. මෙන්න එනවා දැන් අපේ පාඩමට. දැන් ඔයාලා දන්නවා මේ විදියට ධන ආරෝපණ ඍණ ආරෝපණ ඇති වෙනවා. අපි කිව්වේ මෝටර අත බැටරියක් අරගෙන බැටරියේ ධනග්‍රයයි ඍණග්‍රයයි කම්බි කැලලක් කරන් එකට අපි සම්බන්ධ කිරීමක් කළොත් අපිට ගිනි පුලිඟු විසි වෙනවා දකින්න ලැබෙනවා. ගිනි පුලිඟු විසි වෙනවා අපිට දකින්න ලැබෙනවා. එහෙනම් එතෙන්දි වෙන්නේ ධනග්‍රයයි ඍණග්‍රයයි ස්පර්ශ කරනකොට ගිනි පුලිඟු විසි වෙනවා වගේ අති විශාල වෝල්ටීයතාවයක් තියෙන ධාරාවක් තමයි මේ අවස්ථාවේ ඇති වෙන්නේ. මේක වෙන්නේ මෙහෙමයි. ඔය හිම ස්පටික වලාදියරොන් මේවා පිරිමැදෙන්න මේක තුල ඒකරාශී වන ධන ආරෝපණ ඍණ ආරෝපණ ප්‍රමාණය ඉහළ යනවා. එකතු වන ධන ආරෝපණ ප්‍රමාණය ඍණ ආරෝපණ ප්‍රමාණය එන්නෙන්නම ඉහළ යනවා. සාමාන්‍ය වාතය ගත්තාම අපි අහලා තියෙනවානේ වාතය වනා පුතේ විදුලි ධාරාවක් ගමන් කරන්නේ. වාතය පරිවාරකයි. පොලිතීන හරහා විදුලිය ගමන් කරන්නේ, ප්ලාස්ටික් හරහා විදුලිය ගමන් කරන්නේ නැහැ. ඊළඟට වාතය හරහා ගමන් කරන්නේ. නමුත් පුතේ මේකේ ආරෝපණ ප්‍රමාණය වැඩි වෙනකොට මේ වාතය හරහා අවකාශය හරහා විදුලි ධාරාවක් ගමන් කරන තත්ත්වයට පත්. ආන් ඒ වෙලාවට තමයි අපි කියන්නේ විද්‍යුත් විසර්ජනයක් ඇති වෙලා මේකෙන් ගිනි පුලිඟු එළියට විසි වෙනවා. ගිනි පුලිඟු එළියට විසිනවා. මේක අර සික්සැක් ක්‍රමයට තමයි මෙහෙම යන්නේ ගිනි පුලිඟු. සික්සැක් ක්‍රමයට තමයි යන්නේ ගිනි පුලිඟු. මෙන්න මේ ඇතිවන ගිනි පුලිඟු අපි කියනවා පුතේ අකුණක් කියලා. අකුණක් කියලා කියනවා. හරි. අපි යමු පොඩි නෝට් එකකට. දාන්න ඉෂ්ඨමාක් එකක්. ඒකට ලියන්න වලාකුල තුල වලාකුල තුල
हिम स्फटिकः हिम स्फटिकः हिम स्फटिकः वला दियरोन हिम स्फटिकः वला दियरोन हिम स्फटिकः वला दियरोन एकिनेक स्पर्शवीमेन एकिनेक स्पर्शवीमेन एकिनेक स्पर्शवीमेन स्थिति विद्युत आरोपण स्थिति विद्युत आरोपण स्थिति विद्युत आरोपण हटगणी स्थिति विद्युत आरोपण हटगणी इलाग अनुमात्र काव कैटी वही वाला कुलक कैटी वही वाला कुलक आरोपण प्रतिवीयन आकारे कैटी वही वाला कुलक आरोपण प्रतिवीयन आकारे पुते ओकड़ पड़ी रूपे आती है ना वैला के लंगा अच्छे पत्ते दिए ना एकसी विश्व पिटू है एकसी विश्व पिटू है पहले दिए ना रूपे आप दाहते तूने ओकड़ आवश्यक इत प्रमाणित या गन वाला कुला केंद्रा दाना आरोपन है रीना आरोपन है लाखों का लगाने दिए नहीं एकड़ आवश्यक इत प्रमाणित या गन एक नहीं देती आगे नहीं यकीन लिया ना बोलते वाला कुल तुले वाला कुल तुले मेलेस आरोपण विशाल प्रमाणिया मेलेस आरोपण विशाल प्रमाणय एक राशि वन विट एक राशि वन विट वातय विद्युत परिवारक द्रव्यक उद विद्युत परिवारक द्रव्यक उद
වාතයේ විද්‍යුත් පරිවාරක ද්‍රව්‍යයක් වද ඒ හරහා විසර්ජන සිදුවීමෙන් ඒ හරහා විසර්ජන සිදුවීමෙන් අකුණක් ඇතිවේ විසර්ජන සිදුවීමෙන් අකුණක් ඇතිවේ විසර්ජන සිදුවීමෙන් අකුණක් ඇතිවේ අපි චුට්ටක් ආයේ මුල ඉඳන් ඒ ටික කියවන්න කියමු ඒෂානි මුල ඉඳන් කියවන්නකෝ දෙපොඩි වලාකුල තුල හිම ස්පටික වහා වලා දියරොන් එකිනෙක ස්පර්ශ වීමෙන් විද්‍යුත් ආරෝපණ හටගනී කැටිවැහි වලාකුලක ආරෝපණ පැතිරී යන ආකාරය වලාකුල ලෙස ආරෝපණ විශාල ප්‍රමාණයක් ඒක රාශී වන විට වාතය පරිවාරක ද්‍රව්‍යයක් වූ හරි පුතේ චුට්ටක් බලන්න වලාකුළු තුල මෙලෙස ආරෝපණ විශාල ප්‍රමාණයක් ඒකරාශී වන විට වාතය විද්‍යුත් පරිවාරක කියලා ඉන්නෝනේ එතන විද්‍යුත් පරිවාරක ද්‍රව්‍යයක් වූද එහෙනම් විසර්ජන සිදුවීමෙන් අකුණක් ඇතිවේ. පොඩි හයිලයිට් එකක් තියෙනවා නම් ගන්න. හයිලයිට් කරන්න ඕනි. ඔය දැන් අන්තිමට ලියපු පේළියම. දැන් ලියන්න වැදගත් කියලා කාරණයක් හරි පුතේ වැදගත් කාරණේ දාන්න පාඩ පැනකින් ලියන්න මේක වලාකුලක් තුල වලාකුලක් තුළ අතිවිශාල ආරෝපණ ප්‍රමාණයක් අතිවිශාල ආරෝපණ ප්‍රමාණයක් අතිවිශාල ආරෝපණ ප්‍රමාණයක්
අති විශාල ආරෝපණ ප්‍රමාණයක් එක්රැස්වීමෙන් සිදුවන එක්රැස්වීමෙන් සිදුවන එක්රැස්වීමෙන් සිදුවන ආරෝපණ පැනීමක් ආරෝපණ පැනීමක් ආරෝපණ පැනීමක් ආරෝපණ පැනීමක් හෙවත් හෙවත් විද්‍යුත් විසර්ජනයක් විද්‍යුත් විසර්ජනයක් අකුණක් ලෙස හඳුන්වයි අකුණක් ලෙස හඳුන්වයි හරි ඔන්න පුතේ හොඳට මතක තියාගන්න මේ වලාකුළු තුල අපි කියන්නේ කැටි වැහි වලාකුළු කියලා මේකට හිම ස්පටික හා වලා දිරන එකිනෙක පිරිමැදීම නිසා වලාකුළු තුල ස්ත්‍රි විද්‍යුත් වශයෙන් ආරෝපණ හට ගන්නවා මේ ආරෝපණ ධන ආරෝපණ ඉහළ කොටසේ ඍණ ආරෝපණ වලාකුළුේ පහළ කොටසේ හට ගන්නවා මේ විදිහට ආරෝපණ ඒකරාශී වීම නිසා වාතයේ විදුලිය ගමන් කරන්නේ නැති මාධ්‍යයක් උනත් විදුලිය ගමන් කිරීම මගින් මේක තුළ පිපිරීමක් නැත්නම් අපි කියන විද්‍යුත් විසර්ජනයක් ඇති වෙනවා ඒකට තමයි අපි අකුණක් කියලා කියන්නේ දැන් දාන්න මාතෘකාව අකුණු වර්ග अकुनु वर्ग प्रधान विद्युत विसर्जन आरोपण मे आरोपण आरोपण इतने वर्ग तुनक वेंकरा පළවෙනි එක අපි ගන්නවා පුතේ වලා අකුණු කියලා ලියන්න එපා දැන් පළවෙනි එක අපි ගන්නවා පුතේ වලා අකුණු මේ ඒ කියන්නේ වලාකුළ ඇතුළත එකම වලාකුළ ඇතුළත මේ වගේ ප්‍රදේශ දෙකක ආරෝපණ ඇති වෙලා ඔය නැත්තම් මේ ළඟ තියෙන තවත් යාපද වලාකුළක තියෙන ආරෝපණත් එක්ක එකතු වීමක් හෝ එකම වලාකුළු සිදුවන අවස්ථාවක් අපි ගන්නවා වලාකුණක් කියලා. ඊළඟ දෙවැනි එක තමයි අපි කියනවා පුතේ මේ වා අකුණු. වාකුණක් කියපු ගමන් වලාකුලක එක්රැස් වෙනා තියෙන මේ ආරෝපණ වාතයට පැනීමක්, ඒ කියන්නේ ඉබතට පැනීමක් සිද්ධ වෙනවා. ඒවා අපි වා අකුණු විදිහට ගන්නවා. භයානකම හානිදායකම අකුණු වර්ගයේ තමයි ඊළඟට තියෙන්නේ භයානකම නැත්නම් හානිදායකම අකුණු දැන් ඔය ඔයාලගේ අකුණු අනුතර පාඩම් පටන් ගන්නකොට පිටුවේම තියෙන්නේ ඇතින්නයි පැටව් ගියද්ද මන්ද 12ද්ද කොහේ මඩුට කියලා තියෙනව නේද ඇතින්නයි පැටව් සර් බොරුමයි කියන්නේ 12ක් නම් නැහැ නේද? ඇතින්නයි පැටව් 12ක් 10ක්ද මරුත නේද? ආ. ආ.
ඇතින්නයි පැටව 3යි අකුණු සැරට බිලි netmini කියන්නේ 3යි කියන. හරි. එතකොට ඇත්තටම මෙහෙමයි. මිනිස්සුන්ට වඩා අකුණු වලින් හරක්ට අලින්ට අලියතුන්ට හානි වෙන ප්‍රමාණය වැඩි. මිනිස්සුන්ට වඩා දහකොළ වලට වඩා අලින්ට හරකුන්ට සිදුවන අනතුරු වැඩි. ඇයි උන්ට මොලේ නැති හින්දාද? එහෙමත් හිතෙන්න පුළුවන්නේ නේද? හදිසියෙන් දුවා ගන්නවත් තේරෙන්නේ නැහැ. ඔය දහක් මොන වෙලා ඉන්න ඉතින් අකුණු වැඩි. නෑ ඒක විද්‍යාත්මක හේතුවක් තියෙනවා. තාක්ෂණිකව මම ඒක කියා දෙනවා. දැන් සමහර වෙලාවට මම ඔයාලට අද දවසේ වෙලාව තිබුණා චුටි වීඩියෝ එකක් වෙන්නනම් අකුණු ගැන හරක්කෙම මැරෙන්න ගත්තොත් එම අදාළ හරක් ඉන්න ස්ථානේ 100ක් හිටියොත් 100ක් මැරෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ තමයි අකුණු. ඒකට හේතුවක් තියෙනවා විද්‍යාත්මකව. නිකම් මැරෙන්නේ නෑනේ නේද? ඒ වගේම මිනිස්සු ගෙවල් වල ඉන්න මිනිස්සු ටිකක් අකුණු සැර වලට පිටවෙනවා අඩුයි. කුඹුරු වල ඉන්න නේද? එහෙම අය තමයි අකුණු වලට ගොදුරු වෙන්නේ. බලන්නකෝ ඔයාලගේ අච්චුපතේ මේකට හොඳ උදාහරණ තියෙනවා. අච්චුපතේ ඔයාලා චුට්ටක් ඔය පාඩමේ ඉස්සරහට පෙරලාගෙන යනකොට තියෙනවා කුඹුරු කොටන කෙනෙක් කෙම ඉන්නවා. පොත බලලා ඇතිනේ. ඔවි මහත්තයෙක් ඉන්නවා. අනේ ඔළුවටම වදිනවා. ඔළුවටම වදිනවා ඩෝංගා. ඒවට හේතු කියා දෙන්න. ඇයි කියලා. හරි. දැන් එමු අවස්ථා තුන මේ තුන්වෙනි අවස්ථාව තමයි අපි කියනවා පෘථුවි අකුණු කියලා. පෘථුවි අකුණු. පෘථුවි අකුණු කිව්වහම පුතේ ආරෝපිත වළාකුලක් පොළවේ යම් ස්ථානයක් ඉලක්ක කරගෙන එනවා. හරියට ගොවි මහත්තයාගේ ඔළුව වගේ ගහක ඉහළම අත්තක් වෙන්න පුළුවන්. ලොකු ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන් ඉලක්ක කරගෙන එනවා. අපි ඒකට තමයි පෘථුවි අකුණක් කියලා කියන්නේ. අකුණකින් එන විදුලි ධාරාව පුතේ අති විශාල ධාරාවක් එන්නේ අපේ ගෙදර තියෙන වයර් එකක් අපිට අහුවෙලා කරන්ට් එක වැදුනත් මරණයටපත් වෙන්න පුළුවන් එකේ අකුණකින් එන්නේ ඊට වඩා 100,000 ගණන් විශාල ධාරාවක් අනික් වාරයෙන්ම ඒ වගේ අවස්ථාවකට සිදුවන හානිය වැඩි අපි අකුණු වර්ගයට එතකොට ඉෂ්ඨාවාක්‍යයක් දාලා වලාකුලේ සිට ආරෝපණ වලාකුලේ සිට ආරෝපණ වලාකුලේ සිට ආරෝපණ පැනීම සිදුවන ස්ථානයේ අනුව වලාකුලේ සිට ආරෝපණ පැනීම සිදුවන ස්ථානයේ අනුව වලාකුලේ සිට ආරෝපණ පැනීම සිදුවන ස්ථානයේ අනුව පැනීම සිදුවන ස්ථානයේ අනුව අකුණු වර්ග 3කි අකුණු වර්ග 3කි අකුණු වර්ග 3කි අංක දාල නියම දැන් අංක 1 වලාකුණු වලා අකුණු දෙවනියක වා අකුණු තුන්වෙනියක පෘථුවි අකුණු තුන්වෙනියක පුතේ පෘථුවි අකුණු තුන්වෙනියක පෘථුවි අකුණු හරි පුතේ ඉක්මනට දාගමු අනුමාත්‍රකාවක් ගන්න වලාකුණු වලා අකුණු වලා අකුණු
संबंध रेकॉर्डिंग अड़पाड़ी आरोपित वलाकुला आरोपित वलाकुला आरोपित वलाकुला आरोपित वलाकुला एतुलत प्रदेश देखा कतर 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 हो बिनस आरोपण सहित बिनस आरोपण सहित वलाकुल देखा कतर वलाकुल देखा कतर वलाकुल देखा कतर सिधुवन आरोपण पैनीमा सिधुवन आरोपण पैनीमा සිදුවන ආරෝපණ පැනීමක් බලා අකුණක් ලෙස හඳුන්වයි බලා අකුණක් ලෙස හඳුන්වයි බලා අකුණක් ලෙස හඳුන්වයි वलाकुलसो विद्युत आरोपण वलाकुलक एक्सप्रेसो विद्युत आरोपण वलाकुल एक्सप्रेसो विद्युत आरोपण अवट वातेट अवट वातेट पेनीमा अवट वातेट पेनीमा अवट वातेट पेनीमा वा अकुना क्लेशा दुन्नाई सेतमी पोटा कौन करा नुको पुते में पया वाला कुनु चुट्टा काय किया नुको थे मीडे से वाला कुनु दे
ඔව් පළවෙනි එක වලාකුළු ආරෝපිත වලාකුළක් ඇතුළත ප්‍රදේශ දෙකක් අතර වෙන වලාකුළු දෙකක් අතර සිදුවන වන තැනීමක් වලාකුණක් ලෙස හඳුන්වයි සුට්ටක් ආයි කියන්න ඔය පොඩ්ඩක් අඩුපාඩුයි වගේ ඔයාගේ තේරෙ දිනේ සෙට්මි කියෝපේ කිය පොඩි අඩුපාඩුවක් තියෙනවා බලන්න මේ කවුද නෙට්මි කියවන ඕනෙත් මේ ඔන් කරන්න බැයිද ඔව් මං තම ආ කියවන්න බලන්න වලාකුළු ආරෝපිත වලාකුළක් ඇතුළත ප්‍රදේශ දෙකක් අතර හෝ වෙනස් ආරෝපණ සහිත වලාකුළු දෙකක් අතර සිදුවන ආරෝපණ පැනීමක් වලාකුණක් නම් වේ පොඩ්ඩක් හිමීට කියවමුද මොකද කෝච්චි යන වගේ කියවුවාම අපේ යාළුවෝ ටික අමාරු වෙනවා ආරෝපිත වලාකුළක් ඇතුළත ප්‍රදේශ දෙකක් අතර හෝ වෙනස් ආරෝපණ සහිත වලාකුළු දෙකක් අතර සිදුවන ආරෝපණ පැනීමක් වලාකුණක් නම් වේ. හරි. අපි ඊළඟට තුන පෘථුවි අකුණු පෘථුවි අකුණු आरोपित वलाकुल आरोपित वलाकुल आरोपित वलाकुल पोलवे यम स्थाने किहलिन आरोपित वलाकुल पोलवे यम स्थाने किहलिन आरोपित वलाकुल पोलवे यम स्थानेक इहलिन पवतिन विट इहलिन पवतिन विट कमावद्दांड वेन पाट पैनकिन ओतनिन दाल दियान्न वलाकुले पहल कोटसे एक्रस्वी अति विनारोपण वलाकुले पहल कोटसे एक्रस्वी अति विनारोपण වලාකුලේ පහළ කොටසේ එක් රැස් වී ඇති ඍණ ආරෝපණ වලාකුලේ පහළ කොටසේ එක් රැස් වී ඇති ඍණ ආරෝපණ වලට බලපෑම නිසා බලපෑම නිසා පොළවේ හටගන්නා ධන ආරෝපණ පොළවේ හටගන්නා ධන ආරෝපණ පොළවේ හටගන්නා ධන ආරෝපණ පොඩ්ඩක් ඉන්න පුතේ ආයේ බලන්න හරිද කියලා ලියපු එක ආරෝපිත වලාකුල පොළවේ යම් ස්ථානයක ඉහළින් පවතින විට කමාවත් දාලා පාට පෑන කියලා යන්න කිව්වේ වලාකුලේ පහළ කොටසේ එක් රැස් වී ඇති ඍණ ආරෝපණ ऋण आरोपण बन बल बलपैम निशा पोलवे हटकना धनारोपण समग
පොළවේ හට ගන්නා ධන ආරෝපණ සමග සිදුවන විසර්ජනය සිදුවන විසර්ජනය සිදුවන විසර්ජනය පෘථුවි අකුණක් ලෙස හඳුන්වයි පෘථුවි අකුණක් ලෙස හඳුන්වයි හරි යටි නාන ඉෂ්ඨමක් එකක් සුට්ටක් අද මේ වේගෙන් යන්නේ නැත්නම් අපිට පොඩ්ඩක් පාඩම ඉවර කරගන්නත් ඕනි ඒ නිසායි ඊළඟ ඉෂ්ඨමක් එක දාන්න වඩාත්ම හානිකර අකුණු වර්ගයේ වඩාත්ම හානිකර අකුණු වර්ගයේ වඩාත්ම හානිකර අකුණු වර්ගයේ වන්නේ වඩාත්ම හානිකර අකුණු වර්ගයේ වන්නේ පෘථුවි අකුණුවේ දාන්න අනුමාත්‍රකාවක් අකුණු හා ගිගුරුම් මඬ මෙන්න චුට්ටක් අහගන්න ඔය අකුණක ප්‍රබලතාවය ගැන අකුණක ප්‍රබලතාවය ගත්තාම අපි ඉස්සෙල්ලා බලමු අපේ ගෙදර තියෙන විදුලි ධාරාවේ තියෙන විශේෂත්වයේ විශාලත්වයේ කොච්චරද කියලා අපේ ගෙදර තියෙන විදුලි ධාරාව ගත්තාම් පුතේ ධාරාවේ තියෙන වෝල්ටීයතාවය වෝල්ටීයතාවය 230යි VTN ගෙදර වෝල්ට් විදුලි පරිපථයේ තියෙන වෝල්ටීයතාවය 230යි V ඒ වගේම අකුණක තියෙනවා වෝල්ටීයතාවය වෝල්ට් මිලියන 10ක් පමණ තියෙනවා. ගෙදර තියෙන වෝල්ටීයතාවය 230යි වි. මේකේ තියෙනවා වෝල්ට් මිලියන 10ක්. මිලියන 10ක් තියෙනවා. ඒ වගේම මේකේ අපි ගෙදර තියෙන විදුලියේ ධාරාව මනින්නේ ඇම්පියර් කියන එකකින් පුතේ. ඇම්පියර් කියන එකකින් ධාරාව මනින්නේ ධාරාව ඇම්පියර් 30ක් විතර තමයි ගෙදර තියෙන්නේ. ගෙදර තියෙන විදුලි ධාරාව ඇම්පියර් 30ක් විතර. අකුණක තියෙනවා පුතේ ඇම්පියර් 25000කට වැඩි. ඇම්පියර් 25000කට වැඩි. ඉතින් ඔය එකක් වැදුනට පස්සේ නේද? කවර කතාවද? ඔය එකක් වැදුනට පස්සේ කවර කතාවද? ආ. හරි. ඔන්න ඔය කාරණේ පොඩක් ලියන්න ඕනි. මාත්තුකාව දාන්න අකුණ හා ගිගුරු මහඬ අකුණු හා ගිගුරු මණ්ඩ මේක ආසිය විභාගයට අහලා තියෙන ප්‍රශ්න ප්‍රමාණය වැඩි වාර පරීක්ෂණයේදී අවසාන වාර පරීක්ෂණයේ මේ වාසියෙන් අහලා තියෙන ප්‍රශ්න ප්‍රමාණය වැඩි හරි ලියමු යටතේ පෘථුවි අකුණක වෝල්ටීයතාවය පළවෙනි ඉෂ්ඨමාක එක දාලා ලියන්න පෘථුවි අකුණක වෝල්ටීයතාවය පෘථුවි අකුණක වෝල්ටීයතාවය මිලියන 10යි b b වලින් අදහස් කරන්නේ වෝල්ට් මිලියන 10යි b පමණ වේ මිලියන 10යි b පමණ වේ මිලියන 10යි b පමණ වේ ඒකටම ලියන්න මෙහිදී ඇම්පියර්
උදේ ඊළඟට මෙන්න මේ අක්ටිවිස්සාල දැන් මේ ගෙදර තියෙන ටික මැකුවා මේ ටිකන දැන් බලාකුලේ තියෙන්නේ මේක ඔයාලා ගන්නවා සාමාන්‍යයෙන් ඔයාලගේ පොරලෝසියේ තත්පරයක් ගෙවෙන්න කොච්චර වෙලාවක් යනවද කියලා තත්පරයක් ගෙන අපි කියන්නේ මෙහෙම මෙහෙම කරනකොට තත්පරයක් යනවා මෙහෙම පොඩක් මෙයා කරනවා තත්පරයක් ගිහලා ඉවරයි ඕක 10කට බෙදුවොත් අපි කියනවා තත්පරයෙන් 10න් එකක් ඔන්න ඔය වගේ කාල සීමාවක් ඇතුළත තමයි මේ වගේ විශාල ධාරාවක් ඕල්ටියතාවයක් තියෙන මේ වගේ විශාල ධාරාවක් තත්පරයකිනු 10න් පංගුවක් ඇතුළේ තමා පුතේ ගමන් කරන්නේ ඒ වෙලාවෙදී ඔය දැන් අපිට සූර්යා ගාවට යන්න බෑනේ සූර්යා ගාවට ගියොත් පිච්චිලා මැරෙනවා විශාල උෂ්ණත්වයක් තියෙන සූර්යාගේ එහෙමනම් මේ සූර්යාටත් වඩා අංශක 30000ක වගේ සෙල්සියස් අංශක 30000ක වගේ උෂ්ණත්වයක් අකුණක හරණ කියන අලු වෙලාම යනවා අකුණකදී දැන් අකුණක් භූගත වෙනකොට නම් ටික ටික අඩු වීගෙන ඇවිල්ලා තමයි භූගත වීම වෙන්නේ අකුණක් අවසන් ඒ තරම් භයානකයි මේ අකුණ ඊළඟ කාරණේ දාන්න පාඩ පෑන කිලියමු මෙතරම් අධික විද්‍යුත් ධාරාවක් මෙතරම් අධික විද්‍යුත් ධාරාවක් ඉතා කෙටි කාලයක් තුළ වරහන් නැතිලියන මිලි තත්පර 10ක් වරහන් අස්සේ දාන මිලි තත්පර 10ක් වරහන් මහන්න තුලදී වාතය හරහා ගලා යන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 30000ක් මේ සංඛ්‍යාවෙත් ලියනවා නම් සී ඩොට් දාන්න සෙල්සියස් අංශක 30000ක් පාන වෙයි පොතේ දාන්න අනුමාත්‍යතාවක් ගිගුරුම් හඬ ඇතිවන ආකාරය අපිට ප්‍රශ්නයක් අහලා තියෙනවා ප්ලේන් වලට අකුණු වදිනවද කියලා ඔව් පුතේ ප්ලේන් වලටත් අකුණු වදිනවා ප්ලේන් වලට අකුණු වදින්නේ විශේෂිත අවස්ථාවලදී පමණයි ඔය ප්ලේන් එක ගමන් කරන වෙලාවේදී ඒකත් වාතයේ සමග ස්පර්ශයේදී ප්ලේන් එක ධන විස්පසයෙන් ආරෝපණය වෙනවා බලාකුලේ පහළ කොටස ඍණා වශයෙන් ආරෝපණය වෙනවා ප්ලේන් එකටත් අකුණු අදින්න පුළුවන් සමහර ප්ලේන් වල අකුණු සන්නායක අකුණු විසිකිරීම සඳහා සමීකරණවා පුතේ ඒ වගේම මම වීඩියෝ එකක් තියෙනවා ඔයාලට පෙන්නන්න අද දවසේ වෙලාවම අදි වෙනවා මට ඊළඟ දවසේ පන්තිය පටන් ගත්තු ගමන්ම මතක් කරන්න वीडियो का बालन देंगे आते बैलून वीडियो का आदिसी बैलून पार्टन में पढ़ने का रखना करने में नहीं नहीं इनसान काउंटर के निकट मैसेज का दानी इधर ना से पढ़ाएंगे तो कामन संपूर्ण आप में उगाने पाली ताम के तीन छोटी वीडियो का काकुन ऐतिहासिक वीडियो आरोपने में वीडियो मांगा रखी हुआ अलीम कहाँ रखत देन आते दावा से एटी का पहली करने वेला माती एटी का पहली करना मोनी है वीडियो का बालन දැන් බලන්න ආසරේ එකේ මං දාලා තියෙන ප්ලේන් එකට එහෙම අකුණක් වදින විදිය ඒව ඔක්කොම දාලා තියෙනවා ඒත් ඊළඟ දවසේ බලමු ඉතින් නේද මොකද මට පුතේ
මේ තියෙන ගැටලුව තමයි ඔයාලගේ මේ පන්ති ඉවර වෙනකොටම හරියටම හතට බලාගෙන ඉන්නවා තව කට්ටියක් ඒ කීය පන්තියද 10 අපේ 8 වසරේයි බලාගෙන ඉන්නේ ඉතින් ඒ නිසා මේ අපිට වෙලාව පහු කරගන්න බැහැ අපි දැන් තමයි එකමාරක් කරන්නේ නමුත් ඔයාලා 10ට යනකොට නම් අනිවාර්යයෙන්ම පැය දෙකක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඔයාලා දැකලා තියෙනවා රතිඤ්ඤ කරලක් කලම් බැලුවොත් මේක ඇතුළු පැත්තේ මැටි තමයි මැටි කුඩියක් තමයි දාලා තියෙන්නේ පිටිපස්ස පැත්තට දාලා දිනා මැටි කුඩියක් එතකොට මෙතනින් නූලකින් හොඳට තද වෙන්න බැඳලා තියෙනවා නූලකින් හොඳට තද වෙන්න බැඳලා තියෙනවා ඉතින් මේ ඕකේ රතිඤ්ඤ කරලා පත්තු කරන වෙලාවේදී කවුරුත් මේ පස්ස පැත්තේම ගිනි තියන්නේ නැහැ අපි පැහැදිලිව දන්නවා මෙන්න මෙතෙන්ට තමයි මේ අපි ගිනි තියන්නේ මේක පත්තු කරලා අපි අතේ තියාගෙන ඉන්නේ අපි දන්නවා අනිවාර්යෙන් මේක පුපුරනවා කියලා අපි මොකද කරන්නේ කවුරු හරි ඉන්න තැනට දාන්න අපි ගාව පිපිරුවොත් අපට හානියක් වෙනවා අර ළඟ ඉන්න කෙනා ඌට හානියක් වුණාට ප්‍රශ්නයක් නැහැ ඉන්න අපි කරපු දේ පිළි කරන්නේ අපි දාන්න අපි සමහර කට්ටිය ඇඳියට රතිඤ්ඤ දාලා දිනවා නේද ආ ඔය කොල්ලෝ එහෙම විනෝදෙට කරනවා ඉතින් සමහර වෙලාවට මෙයන් ලොකු හානි සිදු වෙන්න පුළුවන් බලන්න මේ තරම් පොඩි එකක් අති විශාල ශබ්දයක් ඇති කරමින් පුපුරන්නේ කොහමද ඒ වගේම දෙයක් තමයි අකුරක වෙන්නේ මෙතන දැන් මේ දැල්ල පිච්චි පිච්චි ඇතුළට ගිහිනා මේක ඇතුළේ දාලා තියෙන්නේ වෙඩි බෙහෙමේ නූල සම්බන්ධ වෙන්නේ වෙඩි බෙහෙත් එකකට දැන් එතකොට මේක එක පාරටම වෙඩි බෙහෙත් එක ගිනි ගන්නවා වෙඩි බෙහෙත් එක ගිනි ගන්නකොට අති ඒ කියන්නේ දැල්ලක් ඇති වෙනවා මේක ඇතුළේ තියෙන වාතය ප්‍රසාරණයට ලක්වෙන වාතය රත් වෙනවනේ රත් වෙනකොට ප්‍රසාරණය ලක් එතකොට වාතයේ ඊටම අදි වෙනවා වාතයේ ප්‍රසාරණ නිසා ශනිකව පුපුරා යාමක් වෙනවා බෝම්බයක් වෙන්නෙත් එහෙමයි බෝම්බයක් තුල වෙන්නෙත් කොහෙදී එහෙමනම් පුතේ ඊටාම සරලව අපි තම මේ තුල සිදුවන ක්‍රියාවලියම තමයි වාතයේ එක පාර්ක සෙල්සියස් අංශක 30000කට වඩා සූර්යාගේ මතු පිට උෂ්ණත්වයේ වගේ 5 ගුණයක් මේ අකුණ උෂ්ණත්වයේ එහෙනම් මේ 30000කට වැඩි පුතේ උෂ්ණත්වයක් ළඟා වෙනකොට වාතයේ ශනිකව රත් වෙලා විශාල පිපිරීමක් හටගන්නවා එහෙනම් ඕක අහනවා විභාගෙට ප්‍රශ්නයක් විදියට මේ පාඩමේ ප්‍රශ්නේ අහන්න තියෙන හොඳම තැනක් හරි වෙන්නේ එතකොට තුවක්කුවක් වල සිදු වෙන්නේ ඔය ක්‍රියාවලිය හරි අපි බලමු පුතේ ඉක්මනට ඒ කාරණේ ගියා ගමු ලියන්න අකුණෙහි අධික උෂ්ණත්වය නිසා විද්‍යුත් ධාරාව වටා අකුණෙහි අධික උෂ්ණත්වය නිසා විද්‍යුත් ධාරාව වටා විද්‍යුත් ධාරාව වටා ඇති වාතය කියලා දාන්න පුතේ විද්‍යුත් ධාරාව වටා ඇති වාතය ක්ෂණිකව ප්‍රසාරණීය සිදුවන නිසා ක්ෂණිකව ප්‍රසාරණය සිදුව නිසා ඇතිවන කම්පණය හේතුවෙන් ඇතිවන කම්පණය හේතුවෙන් ඇතිවන කම්පණය හේතුවෙන්
විශාල ධ්වනි තරංගයක් හටගනී. ධ්වනි කියන්නේ ශබ්දේනේ. විශාල ධ්වනි තරංගයක් හටගනී. अपे एक मकलना क्लास पटांग विद्या वीडियो मनोहर दापी सा गीते अख्यम तमा गीते मई समहार विलावट स्वभाव सौंदर्य दीवा विद्यात्मकोड़ा दीवा दानवा නමුත් අපිට මෙතෙන්දී ඔයාලට මේ 9 පන්ති ක්ලාස් එක ආරම්භ කිරීම සඳහා මට විනාඩි 5ක් වගේ කාල සීමාවක් තියෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් දාන්න අමාරුයි. නමුත් ඊළඟ දවසේ බලමු ඔයාලා පුළුවන් නම් කටියත් එක්ක පොඩ්ඩක් විනාඩි 5කට 10කට කලින් සම්බන්ධ වෙන්න. මම ඒ සඳහා විද්‍යාවට වැදගත් වෙන දෙයක් අනිවාර්යෙන්ම තේක පෙන්නනවා. සානි චූටි වෙලාවක් තිබුණොත් තමයි පොඩි ගීතයක් වගේ එකක් දාන්න. හරි. එහෙමනම් හැමෝම ඊළඟ දවසේ සම්බන්ධ වෙන්න ඕනේ මේවා පාඩම් කරගන්න. අද හෝම්වර්ක් ගන්නෙ නෑ. ලබන සතිය මේ පාඩම ඉවර වෙනවා පොඩ්ඩයි කතා කරන්න තියෙන්නේ ආවර්තිත වගුවේම හෝම්වර්ක් ටික පාඩම් කරන්න ඕනේ. ඒ වගේම මම ප්‍රශ්න කීපයක් හදලා තියෙනවා මේ පාඩමෙන්. ඒ ටික ගෲප් එකකට දානවා. ඒක ඊළඟ දවසේ වෙනකොට ඔයාලා මේ ප්‍රශ්න පොතේ ඔය පොතේ උත්තර ලියන්න එපා. ප්‍රශ්න පොතේ ඒ ප්‍රශ්න ටික පිටපත් කරගෙන උත්තර ලියන්න ඕනේ. ප්‍රශ්න කීපයක් තියෙනවා. ප්‍රශ්න පොතට ගන්න පිටු 80 CR පොතක් ඒ ප්‍රශ්න ටිකට उत्तर लिया सरनाई कलिशमी इन्होनी।